යළිත් හිස ඔසවන්නට වූ අප ජාතිය ලකුණ ඔොහු විය අප අක්පුුල් සොයාගිය ගමනේ පෙර ගමන්කරවාද ඔොහු විය ඉදිරි බැලීමට පෙරමෙතෙක් අප ආ ගමන් මග දෙස හෙලූ පසු බැල්මේ දැසද ඔහුගේම විය ඒ නමින් මාටින් වික්‍රමසිං හැන් මාට විකමසිංහ ප්‍ර්‍යාව ලෝකනය ලෝකය අයිබෝුවන් සුබ දැසනක් වේවා ඔබ හැම දෙනාටම. උපත එක්දා සටසය අනුවේ මැයි විසින වනදා. බේපත එදහසනම් සය හැත්තැ ඒ චෝලි සිත්තු වන් වනද. හතලිස් හත් වසරක් කෙවේගෙහින්. හෙළේ මහා සාහිත්‍යකරුවා. ළමාහෙවගේ දුොන් මාටින් වික්‍රම සිංහ මතා අභහවක් ප්‍රාප්තවෙලා. අද ජාති ගුවන්ඩ දුලිය සුභාර්තිය සංමාද මණ්ඩපය. අප කල්පනා කළා මාටීන් වික්‍රමසිංහ නම් වන මේ අදීන සාහිත්‍යකරුවා පිළිබඳව කියවීමකට සුභාරතිය යොමු කරන්නට. ළමාහ වගේ දුන් බස්තියෙන් වික්‍රමසිහ මාගල්ල බලපිටිය ලියනගේ තොච්චහාමියන දෙමාපියන්ට ලැබෙන දරු පරම්පරා වෙදධනය ගියුත් පරම්පරාව මේ දරුවන්ගේ එකම පිමි දරවා දාවත් හිතනර නැතු ඇති තරම් කතාවකට ලක්වන චරිතයක් වේවි කියලා මේ දෙමාපියන් එදා හැබ යද දවසේදත් අවුදු හතලි සතක් අබහ ප්‍රප්තිල අවුරදු හතලි සතකට පස්සෙත් අප කතා කරනවා ඇතුම පිළි බඳ. අද මේ කතාබහට අප ආරාධනා කළේ මාචාරය සදගෝමී කෝපරහවාමහත් නැට සංස්කෘතික පුනරුද දෙෙහිලා මාට ින් වික්‍රම සිංහ භූමිකාව පිළිඳ කතාභා කරන්නට මහා චර්තමනි ආයබෝන් සබ දැනක්වේීම. අයිවන් සුබ දසනක්. මෙදැන් සිට අප මේ කතා කරන කාරණාව හොදෙක්කා සාහිත්‍යයෙන් නහහාගෙන් වර්තමාන සමාජ පරිනනාමේ දක්වා වූ කතාාවඔක්බට පරිවර්තනය කරගන්නට අපට හැකිියාව ලැබේබ. එනිසා දෑබර හිතවතුනි අපි ආරාධනා කරන ඔබට සුභාර්තිය සංවාද මණඩපය සමගින් එකතුවන්න. පුළුවන් කමක්තිෙනවාන බේ සුහරු ජංම ර්රතනය අට අරගෙන සමාජ මාධ්‍යස් से BC අපේ නිල්ල පස් බුක් පිටුවට ගිහිල්ල මේ වැර්සරහණ නරබාන්න ඔබේ අදහස එකතු කරන්න ඒ ආරාධනවත් අප කරනවා මේ මොහොතය පත් සම්ගෙන්න එකතු අන්නර කියලා කතාබහා ආරම කරු මහාචාර්තුමන තැගදට අනුව කියලා කියන්නේ අපි යටත් විජිතවාදී ග්‍රහණට නත්තු ූපැවතය ෝකයක් මේවාකවානුව තමයි එදහ සර්යනුව මේ විසිනම් වඳ ළමහෙවගේ දොන් මාටෙන් වික්‍රමසිහ කියන දරුවා බිහිවන්නේ ඒ කාල වකවානුව මෙරටේ සාහිත්‍ය සංස්කෘතිය පිළිබඳව පසුුව පරමක් කලවතින් කොහොම තැනක තියෙන්න්නට ඇත්ද සුබ දවසක් ඔබ සිලු දෙනාට අසාසිටින මයිතන උබාපුූ ප්‍රශ්නය ඇතම මාර්ට වික්‍රමසිංහ සූරීන් උපත ලැබේ ඒ දම තවර්ෂය කෙනෙක් දසරසය අනුවේ ශතවර්ෂාග බාගේ. ඒ කාලිපදිලා ඉතින් දකුණු පලාාතේ හොග්ගල ගම් පියස පදිලා එතුමාට නිසි පාසල අධ්‍යාපනයක් ලැබුණි නෑ. ද අපප වගේ මේ රටේ සාමාන්‍යෙන් අවරුදු දොලහක් දහතුනක් ලබන නිසි පාසල අධ්‍යාපනයක් වෝ පිරිවෙනකින් ලැබූ පිළිවෙලට ලැබූ ගැනීමක් එතුමා ලැබුණන එක එතු අම කියීනොවා. පාසලකින් නිසි අධ්‍යාපනයක් උසස් විදු හලකින් ලැබූ අධ්‍යාපන ලැබු නෑ ර ගාල්ලයේ බොන වි්ටාවෙන් පසුව ඇතුමාට නහංගම සිංහල පාසලක ගෙන ගානු ඇතුමාගේ අධ්‍යාපනය වතනය අවුදු හයක පස අධ්‍යාපන වුදු හක පමණි මාවයන. ත පාස අධ්‍යාපනය අවරුදු හයකට සීමාවුණු දරුවකු පසුව මෙ රටේ මහ ගත්කරුවෙක් කුග්ගල මහා පාඥබාවට පත්වන මේක අද අප නවත කරපන කල යුතු දෙක්. හිතන්නේ අපි විශේෂෙන් අව පාසැල් විභාග සමත්වෙලා ශවිද්‍යාලවල්ටත් කිල්ලා අප නමුත් ඒ හැම පාසැලකම විශ්වවිද්‍යාලයකම උසස් විදුහල්වල් පිරිවෙන්වල එතුමා ගැන කතා කනවා අපි අදත් එතුමාගේ අභාවෙන් අවුදු හතුලි සතකට පසේ තුමා ගැන කතා කර තුර එතුමාගේ මාටෙන් වික්‍රමසිංහ මහත්තා මේ රථේ භාෂා සාහිත්‍යය කටයුතුළලට සම්බන්ධ වු අවදී අතරම එතුමාගේ ජීවිතය ආරම්භ වෙන්නේ දාසමස විසිග නම්වල පුවත් පත් කලා ේදිය හැටියට ඇ පත්‍ර කලාවේදී. තු එතුමාගේඇතුමා මේ රටක සංස්කෘතිය පිළිබඳව එතුමාගේ ඒ කටයුතුවලට ඇතිවන පසුබිම තමයි තුමා ලේක් කවුසාහිතනය පත්‍ර කලාවේදී කරන ජීවිතය ආරම කරන්න ඒ පසුගිය සියවසේ මුල ිසිව සිවස මුල එකක අධින් ත්තුව හරියටම අදින් අවෞුරු සයකට කලින්ම දස්ම මේ දහස් විසිතුන්න්නෙමින් දස්මේ සික නම්බල තුමයි එතුමාගේ ඒ කටුතු ආර්මි ප පත් දිවිය ආරම්භුවෙන් තරේ ඒ වෙනකොට ඒ පුවත් පත් දිවිය ආරම්භ වෙනවිටත් එතුමායි නමසය දාහතරේ ලීලාකෙන් නවකතාවක් ලීලා තිබුණ මො එතුමාගේ තිබිචි ජවිතයේ තිබිච දේ තුමායි නොතිත් ආශාවෙන් පත පොතක්කකිව නොවෙත් පත් පොත එක. සිංහල භාෂාවෙන්තිපිචි පත පොතත් ඉංග්‍රීසි පටපොතත් කියෙව්. ඒ පතපොත කියවල මේ සමාජය පිළිබඳ අපි මේ අද කතා කරනතුමාම සංස්ෘතිය සම්බන්ධය සංස්ෘතික පුනාාජජීවනයට කටුදු කිරීම ගැන කතා කරන විට වැදගත්වන දේ තමයි එතුමා මේ සමාජය පිළිබඳ විතාම හොඳ අවබෝධයක් ලැබේ අත්දැකීමෙන්සා පොත පතින් මේක එම ැතුව මේ. උත්සාත් අධ්‍යාපනයකින් නෙවේ එකැන විදිමත් සර සවිපද්ධතියෙන් නෙවේ නෙවේ සමාජ පරිසර්්‍යආලේෂ විද්‍යාලයකෙන් නෙවේ. ඉතුට දැ මේ අද වෙන කොට මදන විසිපන සියපසය අ උබ කලින් සඳහන් කර පරිදි. මේ රට එකක් තිබුණ විශේෂයෙන්ම ම ජාතික ව්‍යාපාරයයක් ආරම්බල අතිබුණ විශේෂයෙන්ම එකක් තයි තුොට ඇතුමයි ප්‍රදික්්ෂයක කතු අටසේ අනුගරම්බල සිංහල බෞද්ධ පුනල් ජීවනයක් තිබුණ. තරම් පාලතුමාගේ කටයුතු ඊට පස්සේ මේ රටේ ්‍යම්යම් බිසුවන්සේ වස මුල ්‍යවස්ථාප සංස්කන කටයුතු තිබුණ. ඒ කටයුතු අතරේ ඒව එහෙම කට අතරේ සංස්කෘතික වශයෙන් අප උරුමේ. උරුමය පාදාදීම සඳහත් මේ රටේ තියන කලා ශිල්පවල රු ගැ යම් පුද්ල ට ද මුලිම හිටි කනැතම ආන්දුමරස්වාන් ආනන්ද කුමාරස්වාමි වැන්නේ. අගේ කටුතු ද මේ කටයුතු හුඟක් දෙවල් සිදුව ඉංග්‍රිසි භාෂදක කුමරස්වාන් අු මරස්වාන්ගේ ිලේ කන තිබුණ ඉංග්‍රීසිය ම සාමානමයේ පදුජනය අතර මේ අදහසති බුණි නෑ. ඒ මාර්ධි ික්කම සිංහ තින විශේෂත්වය තමයි එතුමා දහමසි බසි ගණන් මුදිල එකක් පටන් ගත මේ මේ රටේ ජනතාවට තේරෙන බසි සිංහල භාෂාවෙන් මේ රටේ සංස්කෘතිය ගැන සමාජය ගැන ජීවිතය ගැන ලියන්ට පටන්ගත ඒ ජීතය ගැන සිංහලයන්ගේ ජීවිතය ගැන. එතුමා ලිව්වේ විශේෂයෙන්ම එකක් නවකතාකෙට කතා වැනි නිර්මාණ සාහිත්‍ය අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම වෙනත් විචාරාත්මක පතකොත. දැ මෙනි මේ කටයුත්ත කරපු වෙන ලේකය ගැන අපට හිතන්න අමාත්. තවත් හිටිය අද විශේෂයම විසිවන්සී වස මුල අපේ ජාතික උරුමය සොයාපාදාදිය සංස්කෘතික වශයෙන් මේ රටේ සිංහලයන්ගේ සහ මේ රටෙහිටපු ජනවර්ගවල උරුමය පෙන්වා දුන් කෙනෙක් තමයි සෙන්ුවත් පරණ විතාන් විශේෂෙන්ම ඇනු තොඩේ සෙන්ුවත් පරණවිතාන ආනදු කුමාර ස්වාමි වැනි අය ලිපිලේඛන රාශයක් පලකර ඒ දෙකම තව කෙනෙකට කුමාර්තුන්ග ම මේ මේ විිකමසික මහත්මයට සමකාලය මනිදස කුමාරතු එතුමාගේ මූලිකවශයන්තුුණි භාාව සම්බන් ඒ භාෂාව තිබුණු ඒ ලක්ෂණ පෙන්වා දීල එතුමා භාෂානුරවාගේ ව්‍යපාරය පටන් ගත. එතුළ මේ චරිත ආනදු කුමාර ස්වාමි සෙන්ඩුවත් පරණ විතාන මනිදස් කුමාරතුන්ග ස මාන්ිමක්‍රමසිය මංි දන්නේ පසුගිය සියවසේ මේ රටේ සංස්කෘතික වශයෙන් මේ රට යම්කිසි තැනකට පත්කරන්න අවශ්‍ය නම් ඊට අවශ්‍ය පදනම සැපිව්වාය තමයි මේ. ඒ අතරේ අප අද මේ කතා කරන මානට්‍ය මිකමසිහ මහතා විශේෂත්වය වන්නේ එතුමා මේ සිංහලයන්ගේ ජීවිතයත් විශේෂයෙන්ම ඒ සංකෘතියත් අතර තින සම්බන්ධ ඉතාම හොඳින් පැත්දිි කළ දුන්. එනිස එතුමාගේ මුලින් මෙතුමා ඒක කරේ පුවත් පත්වලින් පුවත් පත්වට ල ලූ ලිපි කතුවැකි සහ ඒ ලිපි ලේකනවලින් තමයි එතු ඒක කරේ. ඒ අනුවතම එතුමාගේ ජීවිතය පටන් ගන්න පත්‍ර කලාවේද කැඩි පසේ තුමන් අවකතා කිටි කතාහස වෙන පොත් පත්තුලින් මේ කටයුත්ත කරග ගිය ඔබතුන් ඔයයි කියන කාරණාව අප පේ එතුන්ගේ හඩින් ඇහවොත් මේ වෙලාවේ හොඳයිහි කිය ලප විශ්වාසරන අමකද මාර්ටි නිකු හකනේ මහාගත් කතුවරයා සොකිය ජීවිතය පිළිබඳව මෙ මේ වගේ අදහසක් දක්වා තිබෙනවා එක්තරවස්ථාවක. මටද ඇතැම්මිටක ළමාකාලය සිහිවේ. खााइ नැवतात लमयකद नොැ किद चिति नाम मटलामतू हैැ किय सैले किय YouTube फऊलवल लामाई टिक देनिक පමनाक गुरु गदरिन अकुरु गथ सारमक हैंद नाबनभू दकाहे एक पुराයක් वाषा वापनයක් से ताවත් सारमक दमाගत, නිකටපුරා වැඩුණු සුදු රැවුලක් ඇති දුරුන්ාන්සේ අප තුළ ජනනය කළේ බයනොුව ගෞරව අදරයකි. මෑනියන් ඔහු ගෙන්වා ඔහු ලවා ස්වස්ති සිද්ධම් යන්්‍යයෙන් පටන්ගන්වා පුස්කෝල හෝඩිය කියවූ සැටී මට විවිධාකාරයෙන් මතක් කළ හැකිය. මැබැගිල් ද මත ගබරැංගිල්ද තබාගෙන නැදැංගිල්දැන් වැලිපිල්ලේ ලොක්කු අකුරුලියූ සැටි සිහිකරවන විට. මාතුල ප්‍රීතිය පමණක් නොව අකීචයට එබී බලන්ට තුඩු දෙන කුතුහලයක්ද හටගනි.ඒ මාටන් වික්‍රමසිංහ ශූරෙන් සොකය ළමාකාලේ මෙනනිහි කරන හැටිමේ වියපත් අවදියදත්. එතුමා අපූරටිකිනව ළමේෙක් නොවනත් ළමාකාලෙයට යන්නට පුළුවන් කළමේ සාහි්‍යවේ දියකුගේ ගති ලක්ෂණය. ඔබතුමන් කියනවා මාචාර්තුමන විධිමත් එතුට නිසිආකාරෙන් ලැබෙන නැහැ. හැබැයි අද දවසේදී සියලු විශ්ව විද්‍යාලවල සමස්ත අධ්‍යාපන ශේෂත්‍රේම. එතුමාගේ රචනාවන් අධ්‍යානය කරනවා. ඒත් තරමටම එතුමාගේ ලේඛන කුසලතාවේ එතුන් ඔප මට්ටම් කරගන්නවා. කොහොමද මේ තමන්ගේ හැකියාව ඔප මට්ටම් කරගනේ නිසි අධ්‍යාපනයක් නොලබන ළමාකාලේ ගත කරපු මාටිමිකම සිංහ හත්මය. ඕ මතන මාටිභිකම සිංහ මහතාට එවැනි තත්වකට පත්වීමට තිබිච්ච ප්‍රධානම කාණතම එතු තුමාගේ මචන කර නොතිත් ආසාවෙන්. පතපොතුකිවීම තුරේ ඒ විශේෂය මේ අධ්‍යාපනයතමතුම එතුමා ඉතාම ආසාාවෙන් තමයිඒ එක කටු කරේද අපි දන්නට පාසලධ්‍යාපනත් විභාග වගේ දේවල්වට දරුවන් නිච රආසාාවක් නෑනේ ප්‍රආසාාවන ඇතුනත්ඒ දැන් සාමාන්‍ය පපෙලන විශෂයන් නමේ ඒ දරුව කරන්නඩුවන්. තේන්සාය විික්‍රම සිංහ හතා එවැන්නේ තත්ත්වක පත්වනේ ඒ තමා කැමති ශේෂ්‍රයක එතුමා පතපොතු කියවීමේ. ඒ අතරඇතුම අපි අදම අපි සාකච්ඡා කරන මාතුකාව ගත්තවම මේ රටේ ජීවිතය ක තුමා කොග්ගල ගමේ හැම දෙයක්ම හොඳට ඇවිදලා දැකපු කෙනෙක්තු ම හොඳින් අද්‍ය වදනය කර අපේ ගම සහ උ පන්දාසිට වගේ පොත්වල තියෙන කාරණය ඇතමයි එතුමා ඒ ජීවිතය දැක්ක ගැමියන්ගේ ජීවිතය සහ ඒ සිදුුවන කටයුතු පිළිබඳව ඒ සභ්‍යත්වය ඒ ජීවිතයසිියල්ලම් වලාගට එනිසා අතමයි ඒ අවධිය විශේෂෙන්ම දැහනමන සතවර්ශෂය අග විසිවන්සය වස මුල මේරටේ ගැමි ජීවිතය ගැන තිබි චවබෝධ ඒ එතුමාගේ ජීවිතල් ගැනයා මේඒ ගැමි දිවියතම එතුමාගේ විදුහල වනේඒ ඒ තත්ත්වේ යට දෙ තමයි විකමසිංහ හුගේ ඒ අධ්‍යාපනය ලබගත හෙම නැතුවනා නම් වෙන්නන්නේ සාමාන්‍ය අපික ගල්ලය උුසස් විදුහකට ගාන සමහර විට අපට කුග්ගල මහා ප්‍රා්ඥන ලබින්නේ නෑ එ සාමාන්‍ය තය උගත්කම තියෙන විකම සිංහ වැනි උගත් චරිතයක් අපට ලැබේ නොත් කොග්ගල මහා ප්‍රාග්්‍යාන් කියයන හෙළේ මහගත්කරුවන්නේ නෑ ගාලය උසස් විදුහලකට යන්න අවස්ථාව ලැබුණනක් තේකමතරක් වෙන කතා කර නෝන එකක් ඒ අධ්‍යාපනය තියෙන ගැටලුව නමුත් මේ සස්ෘතික වශයෙන් ගත්තම එතුමා විශේෂයම අංශතුනක් භාෂාව සාහිත්‍යය හා සස්කෘතිය විශේෂමද සංස්කෘතිය වගේ දෙයක් ගැනම තන්නේ මුලින්ම අපට සිංහලයන්ට ඒ ඒඒයි ඔබ හම කියන්න එක විශේෂ බැදගත් වෙන්නේ හො විසිවන සියවසය මුල මේ සංස්කෘතිය සම්බන්ධයෙන් සිංහලෙන් ලියපු අය නෑ වි දැක් හොඳ මුදාහරණය තුමා ලියපු එතුමා පොත්්පත් කීපයක් ලිව්වා. එතුමා එකපොටක්ටුව දස්මසය හතලි සතේ නිදහසට ලබන්න අවරුද්ධකට පෙර සිංහල ලකුණ කිය. සිංහලක්ු ලි හතරිි සත ලුණාග ගට පර සකස්කර පොත. තුර මේ සංස්කෘතිය පිළිබන්ධව විශේෂයම සිංහල පාඨකයන්ට පුවක් පත් ලිපිවල මුොදතුමගේ මුල්කාල් ලිපිලේකන හොඟත් පොත්වශයෙන් පලවෙන කලෙංගිල් මේ පත්තුුවත්ව ලිපි වශයෙන් කතුවවැඇකි සසාල් ලිපි විේෂාංග ලිපියෝ දේනමීමනට සිල්ීමට ලිපුල් ලිපි. තර මේ සස්කෘතිය පිළිබඳව මුලින්ම. සිංහල පාටකන් අතරට කරුණු දිරිපත් කර මොද ලංකාගුණත් විශ්වවිද්‍යාලවල සංස්ෘතියකයන් උගන්නටන් ගන්නන්නේ දශමසයේ පනස් ගනම්ද. ෂම හතලිස්ක නම්බවල අග බාගේ ඇතරමව කොළඹ ලංකා විශවිද්‍යාල ආරම්භි කරපපු වෙලා ද්‍යාසමසය හතලිස් දෙකේ. ඔය ඇමඩ රත්නසූරය කියන ආචාරර්වරය තම මුලිම සංසුතය පෙලිබඳ යම්කිසි ආකාරයක ලිපිලේකන සම්පාධනය කරන ඒ හතලිදශක අග. ම ඊත් පෙර ඉදලා මාට ික්කමසික මහත්මක ලි්වද හොඳ මුදහන්න මයි තුමාගේ ලිපිලේකන අතරේ. තියන පොත්වල විශේෂයෙන්ම දැ දස්මසේ හතලිස් සය පොතක් ලිව්වා සිංහල සාහිත්‍යයේ නැගීම කියලා. හතලිස් සැෑ. ඒ පොතේ ඇතරම කියන කොටසක් මම විශේෂය සඳහන් කරන්න කැමතියි. එතුමා කියනවා. බටහිර බසටත් සභ්‍යත්වයටත් වහල්ල වුණු අපි. අපේ බසත් විත්තිත් සම්පූර්ණ අකාමකා දැමීමට මෑතක් වුණ තුරුම වැරවෑයම් කළමු. අපේ අප අපපේ පැරණි පතපොතාමත් උගන්නේ විචාරබුද්ධියෙන් නොවේ. ඉන්දාව ඉතිහාසය හා පොතපත. සැසදීන් අපේ තිහ සුගැන්මට පටණගන්නාලක්්දේ මැතිදී. ලක්දිව නටබුන් විහරවි හා ගල්කැටයම්ද රාශය රාවිද්‍යායක් යැන් විසින් මතු කොට කටුකොහොල් හරවන ලද නමුත් ඒ නටබුන්දේ තුරනාාත්මක වේචනයකට භාජනය කරනු සඳහා මෙතෙක් වැෑමක් කන ලද්දේ දෙතුන් දෙනෙකු විසින් පමණි. සිංහල ශලාි සිංල ශලාලිපි ලැබූ සැලකිලට සමන සැලකිල්ල උගතුන් රාශයකින් ලැබෙනතුර ඒ නටබුන්දේ පිඳ නික තුරතුරු දැක ගැතහකි නොව. ඒස තුමා පපැත්ෙන දැක් අප පතපොත පතපොත පුන්ඩනවින් පවතිනවා. මේ රටේ නැටබුන් වෙහර විහාර යම් කිසි සොයාපාදමද මේ මේ අපේ අය අතීත පශයන්තිල උරුම ේතුමා දැක්ක. ඒ අතරේ ඒතුමා විශේෂ දෙයක් කරා ඒ තමයි මේ රටේ සංස්කෘතිය තින වැදගත්ම දේ තුමාරමා කලින්කුවය මේ සිංහල ලකුණ කියන පොතේ සංස්කෘතිය ැම ගක් කරේ ඉන්දයානු සංස්ෘතියයක්මගේ තින සබන්ධන පැහැල්ලි කරන්න. එතුම එකතැනක කියනවා දැන් ඉංග්‍රීසිීන්ගේ සස්කෘතියට මුල්ලුනේ ග්‍රීකරෝම සස්ෘති වන අපේ ඉග්‍රී සස්සූති ග්‍රීකංස්ෘතිය කිය නෑ. වගේ මේ ලංකාවේ සංස්ෘතියට ඉන්දයානු බල පෑමතුර ඉදයානු සංස්ූතියක් නැවන. මේ සංස්කෘතිය තියන අදිනක්ේ තුම පැහදිලි කර ොම දෙතුම විශේෂ තුම පැහැලිර විශේෂම දැන් ඒක සමහර ලකුණු ගත්තා. එතුමා කියන විශේෂතමයි. තුමා අදීන සිංහල සස්ෘතියක පටන්ගැම්මට හේතුවන් එක මුල් ඒ මුල් බිජුවට තිබ විජයනෙවේ ඒක කරේ පළුවන වැව හදපු පඩු කාබය කියලා එතුමා විශේෂයම සලකනවා මේ රටේ සිංහලයන් සමාජයක් හැටියට පොදු කාරයක් හැට එකතු කරේ මේ වැව සහකුෂ කරමය කියලා ඔ ඇතැම් උගතු මේ ගැන වාරි සංස්ෘතකැන් ලියලා තිබුණා උ මේ මේක සිංහලයන්ට මේ ඉතා පැහැදිල කරල දුන්න කෙනාතම මාටිකම මහල සංකෘතිය පුනරුදය කොනද ර තින මේ මිතන පටන්ගන්න මේ වැවත් කුසරන ඇත්නිසා කියලා. එතුර මේ වැැවනිසා මේ පොද මේ මිනිසට පොදු හැඟීමකින් බැඳුරු ජනකායක් හැදවා. තු රටකට අවශ්‍යවෙන මේ පොදු හැඟීමකින් බැඳර ජනකාය. රටක දියුණුව සඳහා. මේක ඇති වුණේ මේ වැව නිසා කියන එක. එතුමා බහෝ තැන්වල කපු දෙයක් විශේෂෙන් මේ බැව් සංස්කෘතියත් එක්ක ඇතිවේ්චදේ. එතකොට සිංහල සභ්‍යත්වයත් සංස්කෘතියත් උපන්නේ උතුරු මැද පලාතේ මහා නිමනේරහුණට පැතිර අනතුරව මෝදු තීරයටතෙක් ඒ සංස්ෘතය සංක්‍රමණීට පස්සෙල්කර. එකල සිංහල ජනයාට උමනා වනේ මසුන් මැරීමට වහල් වන ඔරුවක් නොව ඉන්දියාවට එතරවීමට උමනා ශාය ආත්‍ර විශේෂ. බලද මාටිමිල්පු සිහ පදන දීවර ගමක් එකන කොක්්ගල වැනි දකුණු කරේ මුදු කරේ මේ මුදු කරේ ප්‍රදේශයෙන් ආපු කෙනෙ කියනවා මේ රටේ සංස්කෘතියට මුල්ඩනේ මේ රජරට රජරට කිය උතුරමද පලා දෙමා ිට මිට දවස්කිීප කර පෙර හිටිය මේ වැලිකන්ද ප්‍රදේශය පොළොන් න්නරුවේතු මදකඒ ඒ තියන ඒ බැව් බැව් බලන්න කොට අට තියෙන මහා ැව් කුඩා ැව් බලන්න කොට තයෙන මේ සංස්ෘතය පදනව මෙතන කියලා ඒ අතරේ ඒ එතකොට සිංහලයන් ලංකාවට ගොඩ බසු දැක්වතැ කියන නතතා චිත්‍රය දැක්වෙන්නේවැෙනනි විශාල යාත්‍රාවකි තර මේ සංස්ෘතිය තියෙන බැවත් එක්ක තියෙන සම්බන්ධයතුමා ඉතා පැහැදිලුව පෙන්න්න නෝ මේ බැව බැව් කැනීමත් කුසකර්මයක් නිසා අප අපේ සංස්කෘතිය තියෙන තාම අදීන ලක්ෂණය වෙන්නේ බැව කෙනෙක්. එතු මද එතුමාගේ ඒ විශේෂත්වය තමයි. තු මේ රටේ බැවතැනීම එ ජලය සුලභ කිරීම නිසා මේ ගොවි තැන කෘෂි සංස්කෘතියක් ඇතු වනා කෙනෙක්. එතුමාගේ විශේෂෙන් මං හැමතිමි මේ කාරණය කියන්න එක තියෙන්නේ එතුමාගේ මේ මානව විද්‍යාවහා. සිංහල සංසූතතිය කියන පොතෙ උබ මේ අපේ අසන්නන් මේක සාමය කර සම්බන්ධවෙල ඉන්න ඔබට කියවන්න තාමක ච ලොකපොතක් නවේ මේ මාන විද්‍යාව සිංහල සංසූතය. ඒක තිනවා ඉතා වැැදගත් ලිපියත්. බැවින් උපන් සිංහල සබ්‍යත්තුවය කර මොකද ඉතතුුම යිතන කියන් එතුමා කියනවා. ොුසම තමාගේ ිකමසිහ මහතම ඇතම ඉතර තම මුලම ලි වශයෙන් ලිවුවේ පොතම ලිව නෙවේ. ලංකාවේ ද මේ ලිපියනම් පොතනම් පලවෙන්න ටිකක් පසුකාලයක නමුත් මෙහි තියෙන විශේෂත්වය තමයි ලංකාවේ අනාගත දියුණුව කර්මාන්තයක්. කුෂිකර්මයත් යන දෙක ඇසුරු නතිවන්න එක. කර්මාන්තය දියුණුවෙන් පමණක් අපට ආර්ථික ස්වාධීනත්වය ලැබිය නොහැකිල් ? කෘෂිකර්මය දියුණුවෙන් පමණක්ද ලැබිය නො හැකි. දෙකම එක සේ දියුණු කරු ලැබීමෙන් තැන්පත් විසිතුරු ස්වාධීන සංස්ෘතියක් හා සභ්‍යත්වයක් අනාගතය පහලවීමට මඟ පෑදේ. ද අප හොඳටම දන්න ඕනේ දෙදස් විසි දෙක වගේ කා විශේෂයෙන්ම මේ කෘෂිකර්මාන්තයේ ඇතිවෙච් අවුල රටේ කොචර වුල කුුණද කෙනෙක් මේ විශේෂම ගොවි තැන ගොවියා. තිච පශ්න මේ ප්‍රශ්න ගොික මුල් වුවේ පොහොර නැතුව රටේ ප්‍ර්න ොක් ඇතුුණේ මේ ඒක බිඳපු තැන මේ කුසිි සංස්කෘතිය බින්ද බින්දම මේ සම්පූනය බැටනො අප වගේ රටක තියනදේ ඇති ඒක ඒක වික්කමසින් ඉතාම තේරුම් ගත් බොහෝ කාලක ෝ කාලකට හත තේරුන් ගත තුර අපිට විශේෂ මේ වැැවත් එක්ක ඇතිවෙච්ච අපේ රටේ පී වගාවත් එක්කනේ මයියෝක්ක හරි බතල හරික සංස්කෘතියක් නෑ දෙන් රටක අපි මයිඔක්ක සංස්කෘතියක් බතල සංස්සෘතිය න්නෑ. ඒ තියෙන්නේ වී ගොවිතනත් එක තව මේ සස්ෘතිය ඇති වුණේ. මේක මේක එතුමා ඉතාම් වැදගත්තිය නැතුර මේකත් එක් දැව ආරරිල් බ්‍රෝහෙරල වගයත් මේ වාරි සංස්ෘතිය ගැන කිව්වා. මේක විශේෂයෙන්ම මේ රටේ පාටකයන්ට පෙන්නල දුන්න මාටිික්කමසිංගමතා. මේ නිසාමංහිතන්නේ අප විශේෂයෙන් එතුමාට වැදගත්කම තියෙන්නේ මේ රටේ සිංහල ජනතාවට මේ රටේ මේ සංස්කෘතිය හා සභ්‍යත්වය පදනම කියල දුන්න එක ඒක හුදුද මේක ඉදියාවේ ති බිච්චද ඉන්දියාවයි සංස්කෘතිය මේ වැැව කෙනෙක ලකු ලක්ෂය නවන් අපේ සංස්කෘතිය අප රජරට මේ කියන මේ පලාතේ තියනෙනද එදදා එතුමා විශේෂයමකිවදේ තමයි ඒ අතයි ඒත් එක්කම මෙතුමා පෙන්ලදුන්න ඒත්කම බුදු සමයත් අතර තින සම්බන්ධය එඉතර මේ බුදු සමයත් නිසා අපට ඇතිවුණු තත්වය පැහැදිලිව පෙන් ලදුන ඒ එකක් එතුමා කරේ ඒකක් එක මානවිද්‍යාපැත්ති තුොට දැන් ලං තු මේක එතුමා මේ ජීවත්වීමෙන් මේ සංස්කෘතික වටිනාකම තේරුම්ගන්න අතරම මානවිද්‍යාවගේ විශේකය ඇන්ත්‍රපොලජ වගේ විශයක් කියවල මේ සංස්කෘති හා ීවිත අතරතිය සබන්ධය පෙන්ලදීලා මේ සංස්කෘති අධ්‍යනය කිරම් වැද ගත්කම තු තුමා ලියපු සිංහල ලකුණ මානවිද්‍යාවහ සිංහල සංස්කෘතිය බැනි පොත්වලින් අපට පැහැදිලිවන්න දේ තමයිඒ සස්ෘති අධ්‍යනේ කිරම ගැද. සංස්ෘතිය ගැන මුල්කාල ි නිර්චන මුලින්ම මහිතන්නේ සිංහලෙන්කිවේ මාටිමිකම සිංහ මාත්මය විශේෂම පනස් ගනම්ල ොර ඒද ගොඩත් ලංකාවේ විශවවි උ ස අධ්‍යාපන සංස්කෘතික මානව විද්‍යාවගේ විශෂා. උගන්නල නෑ විශේෂම භාෂාවත් සංස්ෘතිය අතර තින සම්බාධය ර ඉනිසාතුර අප එකක් විශේෂ එතුමාක් කර ඒ තමයි මේ සිංහලයන්ගේ ජීවිතය සංස්කෘතියත් අතර තින සම්බන්ධය වටහා දුන්නා මේ රටේ කෘෂි සංස්ෘතියසාමය කර්මාන්ත ආශ්‍රය එතුමා මේ දිහා බැලුව හොඳට එතුමා දැන් සිංහල ලකුණු වගේ පොතකරදී එතුමාගේ පලවෙනි පරිච්චේද ලියන සිංහල සංස්ෘතියක් බුදු සමයක ඒ විදිරතම එතුමම් පටන් ඇත මේ අනුව මේ සංස්කෘතිය තියන මේක මේ ඉන්දයානු සංස්කෘතිය කොටසක් නෙවේ මේක යම් කිසි විදි සංස්කෘතික සමානකම් තිබුණට මේ සංස්කෘතිය තියන අධීන ලක්ෂණ පෙන්වාදී අපිට මාන්‍යවු ලක්ෂණ ලක්ෂණ පෙන්වා දන් ඉදුර මේක ඉතාම් පැදි තැ දාද ගේ මගේ විශෂ පැත්තෙන් හතාකරොත් දැසේ අපේ සිංහල භාෂාව සිංහල අකරු ලැබුණ බ්‍රාහ්මය ක්ෂවලින් පැදිලි. ක්මිකර වෙනස්ුන දැන් අපි ්‍රා්මි යන්නක සිංහලකරුණේ ේතුමයි පෙන්ල දෙනවා. නිසා මෙ මේ කාරණය ද මේ ආනදුකු මරස්වාමයේ පරණවිතාන වැනි බිද්ධතුන්ගේ පොතපතේ ඉංග්‍රීසින් තිබුණට මේක මේ රටේ ජනතාව වෙත පැහැදිලිව සංවේදනය කරපු විද්වතාවන්නේ මාටිකම මේ අපේ සංස්කෘතිය ජනතා කරණය කිරීමේ පුරෝගමී මේ වරක් ශෂම ඒ සංස්ෘතිය මිනිසුන්ි ජීවිතය කොට සබ්බ පෙන්ල දුන්න. ශෂ පතපොති මේක ඉතා වැදගත් ඒේ නිසා අරර මංකලුවන්කර විශේෂය ඒ වැැව සහ කෘ්ි කර්මය අතර තින සම්බධය මේ ඔස්සේ තුමා මේ රටේ විච්ච විවිධ සංස්කෘතික වටිනාකම එතුමා අගනා පොතා ලිවා පේමේ ස්්‍රාවකැන්ට දැනග ල එතුමා එතුමා ලකායි බෝපොල එමල් තුමා මේ පුටුවක වාඩිවෙල ලිපපුගේ වාර්ඩගම ලියන්න ඇතේ නමුත් මෙරට ගරා විදා ඇවිද එතුමා ගන පොතක් ලිව් ද ඔබ න්ඩුවත්පුරයට පොළොන්නනරුට යනවනම් කරගමට යනවවා ඔබ අනිවාර්ම කිව් පොතක් යෙන කලුනික සැවීම කිය ඇති මාඩුක් පොනව යැනවෙලා හමලක්ද ඒ පොත නවතරගෙන කියව නව මකද හේතුව ඒ පොතින් එතුමා මේ රටේ විධ පලාාත්වල ඇවිදීම ද ඇතම අප රටේ විට පරාත්වල ඇවිදිනකට තේ්‍ර මේ අපි මේ සංසූතික වශයෙන් තියෙන පදනම කුමක් දෙනේ. තමයි කෘෂි කරමය. මේකත් ඒක මේක වැටුණු මේක යම්තනක මේකට බලපෑමම් මේක වැටනවද. රටේ සම්පූර් සමස්ත සංකෘතික වශයෙන් තියෙන වටනාකම සියල්ලම වැඩවා. ඒක වික්කමසිහ තේරුම් ත්තකෙන ගතුමා දීවර කොග්ගලගේ ප්‍රදශය ජීවත් වනාට එතුමා දැක්ක මේකේ මේ සංසූති වටනකම තියන මේ වැවත්තක් බැඳිචවයක කැන මඩල එතන එතැන තියෙන කියල විශේෂය මේ නිසා එතුමායික්. මේ අනුව ටි විකමසිඟ මහතාට මේ රටේ විශේෂයම ඒ අවධයේදී ඒ සංස්කෘතිය පිළිබඳව තියන දැනුම භාෂාවත් සාහිත්‍යත් අතර තියන දැනුම එතුමා පෙන්ලඳුන් මේ ඔස්සේ තමයි එතුමා මේ සංස්කෘතිය පිළිබඳව සාකච්ඡා කරේ මේ අතරේ ති විශේෂයම සැලකුවා මේ සංස්කෘතිය තා වැදගත් දෙයක් හට භාෂාව සිංහල භාෂා එතුමකිනො සිංහලයන්ගේ ජීවිතයන් සංසූතියත් සමඟ සුවහද ලෙස බැඳුණු සිංහල භාෂාව ගැමියන් අතර විවහාරුනාාකය. එතුට මේ පොත්පත්වල තිබිච්ච භාෂාව නෙවේ ගැමියන් අතර කතාකරු මේ පුදුජන්න බස මේ රටේ සංසූති වැදගත් කොටසක් කියීම. ඒක කුමානතුංගවත් මහත්ම ඇවත් ඒක අවධහය කරේ නෑ. එතුමා කල්පනා කරා මේ රටේ භාෂාව පිළිබඳව ඒ භාෂාවත් ජීවිතයත් අතර තින සම්බන්ධයකුබන්ද කෙනෙ එතුමයි භාෂාවතියන සජී බවතේරුන් ගත්තා පොදු ජන බසත් එක් සම්න් නිසයි ජීවිතය එතු තව ගනා ලිපියක් නොමේ භාෂාව ජවිතය කෙළ එතුමක් එන ජීවිතය භාෂාවත් අතර සුහද නෑ සබඳකමක් තිබෙනවා සිංහල මිනිස්සුන්ගේ ජීවිතය ඔවුන්ගේ සංස්ෘතිහා එකට බැඳුනා සිංහලගේ ජීතය ඔුන්ගේ සංස්ුතියෙන් කරන්න බෑ සිංහල භාෂාව සිංහලෑන්ගි ජීවිතයහා සංස්ූතිය එකට බඳන්න මේ ඉතා වැදගත්යක් තුර මේ භාෂාව සිංහලෑන්ගි ජීවිතය සංස්ෘතය මේ සුහදව එකටට සම්බන්ධ වෙනවාඒ නිසා මේ තුනේ නෑ සබඳ කමත්ති නොම සිංහල ජීව භාෂාවක් කෙන එක එතුමා පැද්ලි කර මේක ඉතා වැදගත්ව වෙනවා එතුමා මේ මින මේ දොඩ එකක් මේ සංසෘතිය පදරම් වෙන්නේ මේ වැැව. සස්කෘතිය කු කරමේ තුරම මේ ට යනාග දියුණු ඇති වෙන්නේව කුසුකර්මයක් කරමාන්තත් මතසා මේ අතර තියෙන ජීවිතය සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම අපි මේ භාෂාවත් එක්ක තිය සම්බධය මෙනි මේ කාරණනා මහිතන ඉතාම් වැදගත් වෙන. දි මහිතන්නේ එතුමා ඔය කියන කරන අතරේ එතුමා කල්පනා කරා මෙ රටේ තුර මේ ඒ අවදිය විශේෂම නිදහස ලබා ගැනීමත් එක් සංසෘතික පුනා ජීවනය කවශ්‍යතාව සංස්ෘතික පුනල්ජීවනයක අවශ්‍යතාව එතුමා එදහසමසය හතලිස් ගනම්වල්ලදී කල්පනා කරමකුද රට නිදහස ලබනවන්නම් ඒ රට සංස්ෘතික වශයෙන් යම් කිසි රඩගත් අනක ටය නොත්. ද අපි දැම් මුුණ පාමින් සිටින ආර්ථික අර්බුදධය ආර්ථික ප්‍රශ්ණත් එක්ක මෙතනේ අප කල්පනා කරපු දේ තමයි ට සංස්ෘතික වශයෙන් වැැටීම. තො ආර්ථික ප්‍රශ්නය සමහර විට යම්කිසි ආර්ථික සැස්මක් කළමනා කරකින් සමාලටික නිරරණ ක පාලනය කරගන්න අව පුලංකම් වේ. නොමු රටක සංස්ෘතික වශයෙන් ඇතිවන ඒ වැටීම සහ ඒ පරාධීනත්වය ඇතිකර ගන්න අපට වෙන කෙනෙ කු දව් කරන්න ඒක මේ රටේ ජනතාව තරුම් ගන්නනක මේ රටේ තිබුණ ඒ සංසෘතික පදනව වැටෙනවා නම්. අපික ඒ නිසා මේ රටේ සම්පූර්ණ බී ගොවි තැන. ුිර්මාන්තය වැටිනොම ර්ථක පරයයේ ඒ කුිකර්මාන්තය වැටි නෝ කියන්නේ ආර්ථික වැට නෝ කියෙක විිතරන්න ෙවේ ඒත් එක තියන සංස්ෘතිය වැටන ඒකමතන තිය විිකමසි ආතකිවර අටේ අනගදිය වුණු එතන තියෙනෙර ඉතුර ඒ සංස්තික වශයෙන් වැටීම නිසා. තුර තුමා විශේෂයෙන් සමාජය සම්බන්ධයෙන් එතුමා පලකරපු නිසා විශේෂයේ ඇතිමච සමාජ වෙනස්වීම් ගැ ඉතා එතුමා ඉතාම සම්බේද තුමාද ද පනස්සයිද තුමා ලිියක් ලිවා බමුණුල බඳ වැටීමකේ බමුණුකුල බිද වැටීමකින් අදහස් කරේ මේ රටේ පුදුජනයා අතරට මේ අතරට මේ බලය තියන්න ඕන ඒ පුදුජනයාගේ අදහස් වට දේශපානය තැනත් තියෙන්න්න ඕන කෙනකාන්න ඔහුට මේ මේ මාටින් නික්‍රමසිංහ කියනේ චරිතයට ඕ සමාජය පිළිබඳව දේශපාලනය පිළිබඳව සාහිත්‍ය සංස්කෘතිය පිළිබඳව පුදුමාකාර අවබෝධයක් සක් කියවීමක්තිබේති මාචාරතුමන් ඒයි මේ හැම පොතකම ලැියම පේ ඒ එකතම ඒ සංස්කෘතික කියයන් පරිහණට පත්වන කන්නුවෙන් සස්සෘතිය පරිහණ සස්ෘතිනය වෙනස්වීම. දෙක කෙනෙට පරිහාණය කියයන ප රඇතුර ඒ සංස්තික වෙනස්වීම රටක අනාගත දියුණුවට කොච්චර බලපානවාද කියනන්නේ ගැන තුමා කල්පනා කර. දෙනිසා දැක්ක එදා ඒ පනස්සයිදී. ඒ සිද්ද දේශපාල වෙනස් නිසක් වනේ යම් කිසි කලකිරී හිටි ජනතාව නිසා. ය කලකිරුණු ජනතාව චන්දි දුන්නා ඒ තිබුණ පාලනය වෙනස් කර වෙනස් කිරීම සඳහ. ඒක පවයිතුමා කල්පනක් මු එතුමාගේ සමාජ දේශපාලනක ලිපිඇම ඇතුම එතුමාගේ ඒ සමාදේශපාලන චින්තන අපිතාම් වැදගත්වෙන පොද ඒතුමායි සංස්සෘතිය කෙන ැනන් හටපු නිසා ඒ ඇක තුර ඒ සංස්ුතික පුනාාංජිවනය අවශ්‍යතාව කට ඒ අවශ්‍යතාව තමයි තුමයිත් ඉපමණක් නෙවේ එතුමයි ඒ විධ විශෂයන් ගැන පට පොත ලිවූ තැ සල්ල දෙයක් හිතන්න දැන් පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම කියන පොතකුත් වික්‍රම සිංහලව ධවින්ගේ පරිනනාම්වාදය කන පොකුත් ලිවෝ ඒක පුාණ සිහල ස්තීගේ ඇඳුම ඉඳලා සිංහල ලකුණ පරිනාම්වාදය ඒවගේ මේ මානවිද්‍යාව සංස්සෘතිය සාහිත්‍යය නැගිම පොදත් ගනාව ව ඇස ොගටු ශව සවක් නැති තරා ඕො ඇතින්ද තුම කල්පනාකිරී විශේෂයෙන්ම මේ තුවට මේ සංසූතික පුනාාජීවනයක් සල නව දැනුම අවශ්‍ය දැනුම තුර අද වෙන ගොටත් එතුමා එද්දසම සය තිස් සතේද විදර සත්වසන්තති වගේ පරිණාවාදය පොතකිඩුවේ දැනුම සංස්කෘතිය තියන තෑන සස්ෘතික කනාාජීනයක් සඳහා එ නව දැනුම අවශ්‍යයි ඉතුර ජනතාව නව දැනුමින් පෝෂණය කිරීම සඳහා අවශ්‍ය කරන ඒ ඒ කටුත් එතුමා තනිවම කරේ ඉතින් දේතුමා විධ විශෂන් ගැන පොත පොද ලිබ තුො සස්ෘතික වටිනාකම් ගැන විශේෂමතුමා ලියපු විචාරලිපි වගේ පොතක සමහර විට මේ රටේ තියෙන ඉතාම් සුන්දර දියඇල්ලා ගැන ශිෂ්ට ගැන ප්‍රමාමාවක් ගැන බුරුවක් ගැන ලිවා ස්වාභාවික වස්තුූන් ගැන ලියල තියෙන. සංස්කෘතියේ නිර්මාණ ගැන කළතිය. මනි මේ වගේ මේ පත පොත ලිවීම. මේ පතපොත මංගි තැන් එක පැත්තකින් ශාශත්‍රීය පතපොත විචාරාත්මක පත පොත ලිපිලේ කන ස අනිත්‍යව නිර්මාණාත්මය අප විශේෂයම කියන්න වන එතුමා පත්‍රකලාේදී කැටියට පුවත් පත් කතුව ැකි ලිපිරාශයක් ලියන අත්තරේ. එතුමා මේ සිංහලයන්ගේසිංහල සංස්ෘතිය තින වටිනාකම නිර්මාණාත්මගුවව පලකරපු කැර. පු මේ වෙනගෙනෙක් කරේ නෑ අපි ගම්පෙරලියගත්තත් යුගාන්තයගත් පලියුගය ගත්තත්. මේ පොත්වල සියල්ලම තියෙන්නේ විශේෂයෙන්ම මේ රතේ සමාජය හා සංස්ෘතිය. ඔබතුම ඔයක කියන ඒඉසවූුව මාටිමිකම සිංහසූරී නපූරට දකිනවා ගමක පරිවර්තනය. ගම්පෙරලිය තුළ කියවෙන්නේ මේක නාගරී කරණයට හසුන සාම්ප්‍රදායක ගම කොහොමද වෙනස්වන්නේ එහි චරිතකහමද වෙනස්වන්නේ කන එක අප සූදානම මහාචාරතමන, සුභාරති සංවාද ම්ඩ පේට මේ ගම්පෙරලිය චිත්‍රපටයෙන් කොටසක් ඔපුටා ගන්නට මේ වැඩසරහණ අහන අපේ දාෑබර හිතවතුන්ට ඒ අපෝරු සිදුවම මෙනෙහි කරවන්නට පුංචිනෝන ගෙනහක මැත්තක් නැහැ ස්කොල මහත්‍ය පුංිනෝනගේ අරහුවල්. ිමහැ නමුත් මට හිතනවායා ගැකමැත්ක්න හැ පුංචිනන මොකටද ස්කෝලි හත්්‍යටා කනති වෙන්නේ රක්වෙලා ති ඒගොල්ලොත් ඔය නොපෙන්වට අතමිට ටිකක් කමාරුයි. ගේ මස්සිතති ඩංකැල්ලක් යක්ක පුංචිමහත්තයාගේ ස්කෝලි වේදංගලට කියලා කරවලි සයි අයිතින් මටවයි ඔක්කොම කියනවානේ? නන්දදුන්න පිට කෙනෙකුට දුන්නොත්න් දැවැත්දැත් නැතුව දෙඩගර දෑවැත්දත් දෙඩ තරම් හයියක් නෑ ඒගොල්ලන්ට. ස්කෝල මහත්ත්‍යය වගේ කෙනෙකුට පුංචිනෝනව දී ගන්ඩ පුලුවන් උනුත්න් ඒගොල්ලන්ට ලොකු හයියක්. මං ඒ කියන්්ඩනේ සේරම කියලා හාමිනයගෙන් වතන ගඩ බලන්නකොක්. බලන්න කයිසාරුවත්තේ මහන්දිරගේ පවුලටත්ත නිරණම කොච්චර හොඳට අකුරු කරන්නට මික්‍රමසිං ශූරින් සමත් වනාද මෙයින් කියන්නට උත්සාහ කරන්න හාචර්මනි මේ සමාජ පරිවර්තනය පිළිබඳවා. ඇතම එතුමා මේ සංස්ෘතිය දිහා බැලුවේ පරනම්වාදී දෘෂ්ට සසද වෙනස්වේ වෙනස්සවා. ඒ තු මේ කල කිරීලා සංකෘතිය දැමකදවෙන්න කියලමේ අඳුනාවාවක් නැ ගෙන එතුමා මේක බොම යථාර්ථවාදී ලෙසේ එතුමා කර ගමත් නගරයක් වෙනස් වෙනවාන ගම හැමදාම ගම දරතිය නෑ ොම ගියින ගතකයි නගර ගරේ නගරත් වෙනස් වෙනම් එදා කොළම කොළම නගරයක් අදත් කොම නගරයක් හැබේ දා කොලම විරන්සිස කොම ගරෙ දැන්න්නේ එදා කුක්්ගල නවේ ගමනවේ ද ගමක්න දෙක නගරය තුර මේ ගමසා නගරය අතර දේතුමා ොම විචාරාත්මකෝ පෙන්නවා එතුමාගේ නවකතාසා කෙදි කතා වලින් මතන මේ කටයුත්තත් මේකත් අපේ සංස්ෘතික පුනුලුද්දය කොටසා ම සංස්ෘතික පුනංජීවනයකදී ගම සයිතුමා ඉතා වැඩගත් දෙයක් කියල තියෙනවා එතුමාගේඋ වන්දා සිටකන පොතේ මගේ කය වැඩුනේ අනෙක් සිංහල ගැමියන්ගේ කය වැඩුණක් මෙන අන වගේත හන සිත වැඩුනේ වෙනස් විියකින් සස් විදුහලකින් හ පනිවරයෝගෙන් හෝ පිවෙරින් ගැමක් නොත්ම දැනම ැබුවේ අදකීමෙන් හා ආසාාවෙන් පොත්කේ තුළ මේ ගැමියන් සමග කටුතු කිරීමේ තුමාම මේ ගැමි ජීවිතය දැනගත්ත. තුර ඒගමට ගමේ ඇතිවිවෙච්ි වෙනස්වීම. තුොර ඒ පාරම්පරික කුලසිරිත් වෙනස්වුණ. ගම වෙනස් වුණ ගම හිටපු ඇතැම් චරිතවලට ඒ පවුල්වට ඇතිවෙච්ච වෙනස්යුම් කර විශේෂයෙන්ම ඒ ර්ථක ඇතිවිච වෙනස්වීම විශේෂෙන්ම ආර්ථිකයත් සංස්කෘතිය අතරතින සම්බධය මගේ ඉතා වැැදගත් බොද එතුමා විශේෂ කියන දෙයක් හොද ආර්ථිකයේ ඇතිවෙන වෙනස්වීම සංසුතිත බලපාන ම අප දැ මෙතන විශේෂ අවධාන කරන්න කාරනය හො මේ ආර්ථකය ඇතිවෙන වෙනස්වීම සංසෘතියද බලපාන. ඒක තමයි මේ ආර්ථිකයේ ඇති ආර්ිකය ඇති විච වෙනස්වීම එක් දැ ගම්පරලී තිය කාරන්නට ඕකනේ ආර්ථක්‍රමය ඇති වෙච වෙනස්වීම එක් ඒ ඇතිවෙන වෙනස වික්‍රමසිංහ පතපොතින් ඉතා පැහැදිලිුව පෙන්වා. දේනිසා දැන් ඉතුමා පැහල්දිි කළ තියෙනවා එතුමාගේ මේ කලුනිික සෙවීම කියන පොතේතු විශේෂයෙන් මානවිද්‍යාව සිංහල සංස්ෘතිකන පොතේ මේ නටබුන්දේ බලන්ට අන්ුරාත්පුරට යන පාසෑන්සිසුන්ට පළමුුව වැව්හා වාරිමාර්ග පෙන්වා.ගිලි ඉසලම මේ බුදු පිළිම පෙන්ෙන ගෙනෙවේ ඉස්සලම කරන්න ඕනෑ. නට බුන්දේ බලන්ට අන්ඩවාප්‍රරන පසර පළමුුව වැව්හා වාරිමාර්ග පෙන්වා ඒ කර්මාදපුයෝගෙ කොටගෙන සිංහලයන් රට සරු කළ හැි විස්සර කලි ුතු කළ යුතු කාරණාව හෝ එනිසා ඒකයිදේ එතුට ආර්ථිකය ශක්තිමත් වෙලා කෘෂිප් කර්මණතය ශක්තිමත් වීම නිසා තමයි ඒ ශක්තිය ජනතවට ලැුණේ තු එතුමා ඒක විශේෂෙන්ම මේ දකුණු පලාාත ගමක මේ ඇති විච්ච වෙනස පෙන්වා තු ගමත් නගරත් අතර විශේෂයෙන්ම ඇතිවෙන ගැමි සස්කෘතිය ඉතා පැහැදිලිව පතපොතිින් පෙන්ුවේ මාටමික ොද මේ කාරඩීට පසෙ පවාඇ කරද ැන් අනඳකුම ස්වාමී පරණවිතාන වගේඇය මෙරතේ දැන් අනුකුමටස්වාී මදකාලනි සිංහල කලාකිල මේ ගැමිය අනතර දිිච කලාගෙන වගනා පොතා ඉග්‍රසිය ලි්වා එක එකන සාමායින් ජනයාතරගේ නමුත් මාන්‍ය මික්‍රමසිංහට තිබිචි හැකියාව තමයි එතුමාට මේ සංස්කෘතික වශයෙන් වෙච්ච ගමේ ඇතිවිච්ච විපර්වාසය ඒඒ ඒ පතා පැහැදුලම් පේන ගම්පෙරලිය කලුගේ සසා යුගන්තේ නො ට පෙරත් ලෑට දැ සංස්ෘතික වශයෙන් තියෙන ඇතැම් ඇැම් දේවල් එතුම වේශචන ලක් කර දේෙමට වෙෙනද ඇතැම් තිය මත්‍ය දෘෂ්ටි තැම් බිස්වාස පිළිබඳව එතුමාගේ තිවුණු භේචන එතුමායි ඉදිරිපත් කල තියෙන ඇතැම් නව කතාවල කෙටි කතාාවල සහ ඉන් පසුව ඒ සංස්කෘතික වටිනාකම් ආරක් මේ රැ ගතය උතුර සංස්ෘතික වටනාකම් ගැන එතුමාකිව. තේනිසා මේ ගමසා නගරය පිළිබඳව ඇති වෙච්ච වෙනසුමුද එතුමත් ගමක ජීවත්වෙලා ගමක හැදී වැඩිලා නගරේ ජීවත්වෙච්ච කෙනෙ. ො එතුමාගේ පසුකාලීන සාහිත්‍ය කටුදු සියල්ලම සිදුවනේ මේ කොළඹ ගල්කිස්සේ තිබිරිගස්්‍යයායි අවසාන කාලේ නාවල. තුකොට මේ ප්‍රදේශ එතුමා සේවය කළේ ලේ කවු සාහිතන තවට විශේෂයෙන්ම වීද පුද්ගලෑම් ඩියර් විජයවාදන වැනි තාම හළ මට්ටම ව්‍යාපාරකයන් එතුමා ඇසුරු කර විධ මටම ඇද එ එතුමාට තේරුණම මේ රටේ ඇතිවෙච්ච වෙන සංසෘතික වෙනස්වම් ඔහොමද අපි යථාර්වාදී නිරුපණය කරන තිනිසාමයිතන් එතුමාගේ ජීවිතේ තින වැදගත්කමත්තමයි ඒ සිංහලයන්ගේ ඒ සමාජය ජීවිතය ඉතාම හුඳින් පාඨකයන්ට ගෙන මේ කාරුණ නිසා තම අපි දැන් තවමත් විශේෂ මේ අපි සංස්ෘතිය වැනි විෂයක් ගැන තියෙන ඒ ශාශ්‍රී හැදැරීම්වලට අමතරව මේවා නිර්මාණ සාහිත්‍යය නවකතාවට කෙටිකතාවට පාද කර ගන්න පුළුවන් කියනෙක පැදිි කළ දුන්න දේදුර අවසාන කාල තුමා ඇතු ලිපු අත පොතවදය කරුල ගෙදරගේ පොතක්ුණ තෙමයි දේනේ ඒ නිසා එක පැත්තකේ එතුමා මේරටේ සංසූතික පුළු්දයකට කටුදු කිරීමදී ඒ සංසූතික අන්‍යතාව ගැන තුමාගේ ලොහු දාහ ඇතුම මේකත්මහිතන ඉතා වැදගත්ව එසේ නොන නම් මේ සංස්ෘතික ඇතිවෙච්චි වෙනස්වීම් කුල සිරිත් වෙන විච්ච විදිය ගැන උදදාහකද සිංහල අවුරද් තුමා දැන් සිහල අවුද්වාගේ දෙයක් ගැන මාන විද්‍යාත්මගේ ලේකන් රාශියයක් තියෙන පොළුවන්නේ එතකොට ඒ සිංහල අවරුද්ධ ගැන බොහෝ දේවල් අපේ ගම පොතේ උපන්දාසිට පොතේ ගම්පෙල්ලේ වැනි නවකතාවක අපූරුවට නිර්මාණය කර මඟතන්න මේ රටේ සල්ස්කෘතිය ගැන අධ්‍යනය කරන කෙනෙකුට මං හිතාන ඉතාම වැදගත් මූලාශව ගණනාවක් මාටික්කම සිහ හත්මැගේ පතපොතේ තියෙන ඒ පතපොතරගෙන කියවන්. ඒ පතිපොතේ තියෙන බොහෝ දේවල් අපේ අප රටක් හැටියට දැන් මාර කලින් සඳහන් කරපු විශේෂයම අධාප යම් යම් ඇති වෙන ඇතිවීතිෙන දුෂ්කරතා ගැන කල්පනා කරනකුට තේරෙනවා මේ අපේ අනාගත දියුණුව ඇතිකර ගැනීම සඳහා මේ විික්කම සිංහයන්ගේ චින්තනය කොමද අපිට දදුදා ගැන පුලාාමේ එකෙන ඔහු ඔහු මට ොහෝ කලකට පෙර දැක්වා අප සංස්කෘතිය සහ ආර්ථකය කොහොම දෙන එක බද්ධ වන්නේ කිය කරන්නේ ැ ඒ පැහැදිලිකිීම තමයි මේ හැම පොතපතකමත්තියන්නේ තිය. හොදඒ දැන් උදහන කර මංකවන්නේ දැන් විහෙර විහාර බුදුපිළිම ඒ ලැබූේ උතුමා කියනවා ද විහෙර විහාර මහා බුදුපිළිමාදිය තැනීමට පැණිසිංහලල් ශිල්පීන්ට ඒ විවේකය විශවාමය, ශක්තිය. ලැබුවේ ඒ කුෂකයන් එකන ඒ කුෂි කාර්මිකයන් වැව්වා වාරිමාර්ග තනා රට සරුසාාර කර බිමක් කල පසුව එක සංස්කෘතියයට සරුසාර නැතුව රට ආර්ථික සෘදධිමත් කරන්න නැතුව මේ සංස්ෘති පුුදයක් ගැන කතාරන්න බැහ. ඇති ඒක වෙන්න නං මු රටක සංස්ෘතිටේ අභාග්‍යම අභාග්‍යවත් කාල වලදි සස්හූන්ද නිර්මාණ බිවේ ොහෙමවෙ ැව නවේ රුෂයාවත් වනෑ මරටේ මූුණනා නොමුත් මකනේ මිනිස්සුන්ට තුකට. ඒ සරුසාර බිමක් කරන්න ඕන රට සරුසාර බිමක් නොකර ේ ධර්මයකනෝ මේ කුණු නිසාද වැව්හා වාරිමාගි පැනසින සභ්‍යත්වේ ශේෂ්්‍රද මංගලි සලකන් සිදුවේ. මේ කළ පිටරටින්ගෙනනු ලබන සහලින් ජැපට අපිග. අන්වාත්පරේ නටපුුන් වස්තු ැන හර සාරම්දඩුම්. අරාභිමය කියන්නේ ඉතිහාසේ කලු මැදමදන්න. ඕ අපේ තරුණු පරම්පරාවේ නැත්්සිත් සිංහලයන්ගේ කෘෂ්ක සභ්‍යත්තයේ අර් ශේෂ්ඨ අන්ගේ වන බැව් කරේ යොමු කරවිතු කාලය පැමිණ තිබේ. අද වනත් මම පසුග සතියේ මනපිටය පොළො නොරු පැත්තේ ඔය විශේෂම බැිකඳු ප්‍රදේශයේ වැසරංග සභාග වෙලාද තින් ඒ බැව් ප්‍රමාණයේ ඒ කෘ්ෂි සමාජයේ වියලි කලාපය සරුසාරකරේ බැව්වලින්. ඒ ඒක එතන බැටුරනේ අද වුනත් ඒ විශේෂම ද අපි තින මඇතම දහන මෙෙන ඇතරයන්න ඕ නෑන ගිය වුරුද්දේ ඇතිවෙච ප්‍රශ්න ගොවියන්ගේ ගොවීන්ගේ ඇතිවෙච පශ්නය මුලම දුලම ආරම්භය ගො ආරම්භය ගොවි ප්‍රශ්නයන හෙවාගේ කුි ප්‍රශ්නය කුසිි ප්‍රශ්නය ඒවාගේ ති එනිසා විශේෂමතකොටේ කුු සමාජය රටක තියෙන එය දියුණු කිරීම සඳහා එතුමා කර. එනිසා එතුමාගේ විශේෂ අවධානයම කර සංස්ෘතික පුනුරුදයක් ඇති කරන්න නම්. රට සරුසාර වෙන්වුව රටය සරුසාර කිරීම ගැනත් එතුමාගේ පපොදේශ ඳහන්ේෙන මේ අපිරිතා බැදගත්වෙනවා තු තුමාගේ ඒ අංශ කීපයක් ඔස්සේ ඩ ඒ අවදී විස වන සේවසය මුල එතුමා ජීවිතය ආරම්භ කරලා මේ රටේ සංකෘතික වශයෙන් එතුමා එක පත්‍ර කලාවේදියක් හැටියටේ කටුද්ද කර ඇද එතුමා තවම අප එලියපු ලිපිලේ කර විශේෂම තුමාගේ ඒ කතුවයකි දිනිමන සිිනවැනි පත් පරලව ලිපි රශයක්ලිය ති න්නන්නන්නේ පිබඳවත් ය කිය මහාජරතුමන දැන් ඔබතුමන්න මේ පතපොත එක් තම මේ ගඳදුනු අපි විශයල් වශයන ගෙනගිය න් පුවත්පත් කලාව නෙහුගේ මුල්මත් පොත්තැබීමගන්නේ රැකියාව විදි පුවත් පත් කලාවතුතුමා දැන් තුමා එදමසේ තිස්කරන තිය දශකතා පෙදක දශක තිය දශක පතේ ොනමෝර් සංස්රන වෙනවා දශපාල වෙනස්ස වවාව සමාජි වෙනස් වෙනන තුමා දනිමින කත්. ිගනම්වල බැල දස්ශමසේ තිස්ග ම්මල තුමා දනමෙන කත්රූ හැටියට දිනමෙන කතුවරයා වශයෙන්තුමා තුමාම ලිව්ුවත් නෑ සමහර ඒවාද කතුවවැකි රාශියයක් ලිවවා. ඒ කතුවවැැකිවලට පාදකුණේ කාලීන ප්‍රශ්න රටේ ්‍යවස්ථාපති සංස්කරන සමාජය කෘෂිකර්මය වැනි ගැන ලි සියගන්නක් කතුඇකි තිීම දැන මාටිකම සිහ ාරකරමන්ඩලය වැනි ආයතන මේවා දැ එකතු කරලා තියෙන. මෙ අනාගතිමය පොත් වශෙන් පලවේ. ගේ තුමාල් ලිපපු ලිපි ලේකන එතුමා ලක්මිනි කෙන පත්තරේ වැඩ කරඉට පස්සේ ලඒ වගේ ඊට අමතරවඇතුමා ලේකය වශයෙන් මේරතේ පත්‍රර සංග්‍රා රාශික ලිපි ේකන ලෙවවා මේ විශේසි සිංහල පාඨකයන්ගේ දැනුම දියුණු කරා සංසූතික වශය තැම දානකටි ප අද න්න තා පරක ලිපියත් ව බමුණු කුල බද ැනට ලි ර සවාය කන සංගා. මේ ලිපිලේ කන මගින් එතුමා ශාල සේවයක් කර පත්මයි පොත්පත් වලින් පමණන්නේ එක මේ ලිපි රාශයක් තම පොත් වශයෙන් පලවෙලා නෑ එතු මේ පත්‍ර කලා යුදාගෙනකන අද කියන නම් විශේෂ ජනමාර්ධ්‍යය මෙහවරක් කරේ ජනමාද මෙහෙවරය තිබුණේ මේ රට සංස්කෘතික වශයෙන් අප ලබාගත්ත අත්පත් කරගත යුතු ඒ වැදගත් කුණු ගැන එතුමා පැහැදිි කර එකක් තුමයි භාෂාව සාහිත්‍යය සංස්ෘතය භාෂාව හිත්‍ය අතර තියෙන මේ සංසූතිය අතර මේ ඇතර මේ එතුමාගේ ලිපි ලේකන පුවත් පත් වලත් පොත පති තිෙන විශේෂ දෙයක්තමයි මේ භාෂාවත් සාහිත්‍යත්ගෙන සංසෘතයත්මිනි මේ අංශ දෙක අතරේ තින සම්බන්ධය පෑදිි කර ර පුවත් පත් කලා මත තුමාගේ ජීවිත ත වැදකක් දෙයක් ඒ පුවත් පත් කතුරැකි පතර කලාබේදී කැටියට ලිපු ලිපි. සේවා කමතර ය පසු කාලිතුමයික් පල ර කල්ල ේ මගේ පොතගති මර මල් කාල්ල පේ ගමගේ පෝ‍රගති නවත් හම. තේනිසා එතුගේ ප්‍රකාලා ජීවිතත් මහිති තාම දෙගත් වවා ඒගේ සංස්කෘතික . ද අනිද්‍ය තමයි දැන් ඒකාලට මුනිදර්සකු මාර්තුංග වැනි කෙනෙක් වගේ තුමා මේ ගුරු කුලය කදාගෙන එතුමා තව විශාල පිරිසක්ඇතුමාාවට එක්රෝක්‍රගන කරබඩ කරබටනෙ මාර්තුන්ද හෙලහලවැනි සවිධාන පිට වගේ දැන් ජුලිවිිපයිකු මාර්තුන්ග මහතාගේ උපත් සමරුවත්වයනවා එතුමාගේ විශෂෙන් ඔබ මතා කිරීම කරනකට කියනටන ජති ගන්දුර ඒවවෙනත් විශාල වැඩකොටසක් විශේෂ වැඩ සරහන්ගේපයක් සංවිධානය කොටතියන අදැන් අදවසමේ මාටෙන් මක්‍රමසිංහ භූමිකා පි බද තා හ න ල සත්ව ගුණ ු මරන සහි පත්රගෙන් ම ට අමතව හහාචාරතුම පේ ්‍රාවකන්ට දගන්නට කියට කකමති අද දවසේ පෙරවුරු එකොලහනෙද ලබ ඉරිදා සංග්‍රහයින් ේ පිළිබ ර රත් ර කොක් මහ ප්‍රා පි හ ර . සන්දර මහත්මාව සබන්ධ කරගෙන එත් එක්කම පස්සුලු දෙකේයිඉදලා ප්‍රවීණ සිනමාවේදී වංගත තිස්සා බේසේ කර මහත්මයා මාර්ටීන් වික්‍රම සිංහන් පිබඳව කළ ප්‍රත්්‍යාව ලෝකනය යළි විකාශය කිරීමක් කරනවා මේ විදිහට වැඩසරහන් ගණනාවක්. මාර්ටන් වික්‍රම සිංහ ශෝරීෙන් පිළිබඳව කරන්න නේම. එතුමන් මේ සෝකීය පණින් දෙන්නත් නම් පෑනෙ කළ සංස්කෘතික විප්ලවේ පිළිබඳවේ සංස්කෘතිය පිළිබඳව කළ මහා පෙන්වීම පිළිබඳව කතා බහ කරට ඔබතුමට පොළුවන් ඕ මදන අවසාන් වශය ද අපිට තම්බ දෙදගත්වන දේතමයි එතුමාගේ පතපොදා දීතුරුවෙලතියනවා. මං හිතන්නේ මේ රටේ අලුත් පරපුර නව පරපුර ගුරුවරුන් දරුවන්. විශේෂයෙන්ම එතුමාගේ මේ ලියපු භාෂාව සාහිත්‍යය ගැන මෙරේ සිංහ සසුතතිය පිබඳ තුමාල්ලවු ිපිලේකන. බවිධ වර්ගද ඒ කැමති පොත පතක් අරගෙන කියවන්න ම තාම රදගත්දේක ඇතු ඒ පත පොතාද විකමසිඟ භාරකාරමණ්ල වැනි ආයතන නිසා වවිවාද සුලභ තියනේ පොත්වා ගැන පොවිකමසි සෑන් පපතක් ද මුදරණ යෙනද එකකාක් ලෑඩ විශේෂයෙන්ම තව විශේෂ ඇත්තිනවා එතුමා මෙරතයේ මේ ජන සංස්ෘතිය ගැන ඒ අද අපිට ජීවමාන ලෙස ඒ සංස්කෘතිය තියන තැම් අංග කොග්ගල මාර්ටිවිිකමසිංහ ජන කලා කෞතුගාගාරය විශේෂෙන්ම ඒ ජනකලා කෞතුගාගාරයේ අපට දැකද ගැ පුුව ොඩේ අපේ ජීවිතය ඒ විශේෂයම ඒ විවිධ කටුතුතුමාගේ ජීවිතය හැඩගැස්වුනු ආකාරය සා මේරටේ සස්ෘතිය තිිච විශේෂ අංග ගැන අධ්‍යනය කරන කෙනකුට ජනලා කවතුගාරි තබදක තුළු මේ සිංහල සංස්කෘතිය පිළිබඳව එතුමා පතපොතින් පමණක් නෙවේ එතුමා මේ රටේ විධ පලාාත්වල සංචාරය කිරීමෙන් ලැබුවන්දැක වි පුද්ගලන් ඇසුර කිරීමෙන් සහ බටහිර බුද්ධතුන් මැල්නෝස්ක වැනි හ නුවෙක් දෙෙන ටයිල වැනි උගතුන් සංස්කෘතිය ගැන කිව් පපොත්තු ඉංග්‍රසිය කිව් මේකත් ඉති අද 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 සංස්ුතතිබල ලබඳව ඇතිවෙන ඉංග්‍රසි නව පතපොත මේරට ලැබෙන් ඇතිනිසාමක ශස්ත්‍රි පතතුර ලැබනිීමේ නව දන අපේ උසාමාජිකත නාජගතුනඇතම අඩුවේ මාට්‍ය මික්‍රමසින් මහත්ම මේවා මාන විද්‍යාව ගැන ංහල් සස්ත ගැන ලි්වේ හුද තුමාගේ අත්දකම් වලින් පමණන්නවේ ඒ උසස් බටහිර පතපොත කියවීමෙන් ලැබූ දැනුවත් එන්ස ඇතුමාට පුළුවන් කමතිබුණාඒ ඉංග්‍රීස් භාෂාවෙන් පටහිදින් ගත්ත දැනුවත් මේ රටේ ජනතාවත්තක ජීවත්වීමෙන් ලැබූ අත්දැකම් සහ සංචාරය කිරීමෙන් ලැබූ අත්දැකම් සමඟ මේ අපේ සංස්කෘතිය තියන වටිනාකම් පිළිබඳව නතාවට පැල්ලි කළද නිසා මහිතන්නන්නේ ඉතාම් වැදගත්වන දෙයක් මේරට සංස්කෘතික පුනාාජීවනයක අවශ්‍යතාවය නැවත අපට ඇවැසි වෙලාවක මාටි විික්කමසිඟ මහතාගේ ඉ්චින්තනය නැවත අපි කියවා බලා කියවන්න අවශ්‍යයි. එහෙම නොවනොත් මංහි තන්න අපි ආර්ථික වශයෙන් කොතරම් අනාගතයේ කළමනා කරය කළ ජාගරා ලබාගත්තත් මේරට සංස්කෘතික වශයෙන් යම්කිසි ආකාරයක අර්බුදයකට මුහුණ දුන්නොත්. අඩබුදේ විසිදා ගැනීමට අපට වෙන ආයතනයක් උදව් කරන්න නෑ ඒක මේ රටේ ජනතාව ගේ භගකීමක් හැටියට මම කියන්න කැමති. මාටන් වෙක්‍රමසිංහ නම් වූ මේ කතාපූත තුළ කියවෙන්නේම සංස්කෘතිය ආරක්ෂා කිරීමේ හැකියාවතයන්නේ ආර්ථිකමය සමුෘධ භාවකින් පමණය හැබැයි යම් විදිකින් සංස්කෘතික මේ කලා වැටීමක් සිදුවූහොත් එය ගොඩනැවීම තර්මක් අපහස්වාන්න්නට පුළල න නිසා එතුමන්ගේ පොතපත පරිශීල්නය තුළ අපට මේ කියන්නට උත්සාහ කළ කතාන්දරය යැලි කියවා බැලීමේ හැකියාවක් තිබෙන අද දවසේ සුභර්තිය සංවාද මණඩ පේතුළ අප උත්සාහ කළේ මේ සංස්කෘතික පුනරුද්ධයක් ඇතිකිරීමේ හිලා මාර්ටිින් වික්‍රම සිහනම් වූ මහා ගත් කතුවරයා. හෙළේ මහා ප්‍රාජ්ඥා කියලා පහඳන්න නො කොංගල මහා ප්‍රාජ්ඥා කියලා. මකල ූමිකාාව පිබව පහතලි සත්වන ගුණාන් සුමරණය වුවෙන් අදවසේ සු හරතය සංවාද මන්ඩපේ මේ කතා භාගෙනනාවේ කතතා හට පත් සමගෙනන එකතුන හාචාරය සඳගෝමී ෝපරයම හතාතනෙක් බොමස්තුති සන්නත්දෝ පැමිණා ඇතුමන්ගේ පතපොතත් එක්ක අවශ්‍ය උදාහරණ ගෙන හර පාමින් මේ කළ පැහැදිලි කිරීමට ජාති ගුවන් දිලියේ. ති ො බ එමනම් සුභහර්තියේ ංවාද මන්ඩ පෙන්න සමමුගනයන්නේ මටන් වික්‍රම සිහ ූරීයෙන් පිළිබඳව තත් පැස හ නාව ද ස දේශයේ සේවෝසේ විකාශය කරන් නීමට ඒ පි දවත් බෝද කරම හදා පේ නිෂ්පාද කන්දම ජ න සිට ද සිටිය සමාජ මන්ද හෙමන්ට ම ුල මහේ ක්ෂ . Maha nt በ zaको መ.